විපාක ගැන ශ්‍රද්ධාවෙන් පිළිගැනීම අපට තියෙන්ඩ ඕන ඒ වගේම තමයි පිනේ විපාක ගැන ප්‍රත්‍යක්ෂ ඥානය අපට ඇතිවෙන්නඩ ඕන පිනේ විපාක ගැන ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නා බව දකින බව ඇති තා පිනෙහි විපාක ගැන ශ්‍රද්ධාවෙන ඇතිවෙච්ච දැනුම ස්ථාවර වෙන්නේ නෑ. එමතගේ ශ්‍රද්ධාව නොපිරිහෙන්ෙන ස්වභාවට පත් පින නෑ ප්‍රත්්‍යක්ෂ ඥානය ඇතිවෙනකම්. මං මීට කලනු කියලතිවානයේද මේ සාමාන්‍ය භෞතික ලෝකයේ බෞතික දැනුම ගැන විතරක් විශ්වාස කරණ අය යමක් පිළිගන්නේ ප්‍රත්‍යක්ෂය පදනන් කර ගෙනකි ප්‍ර්‍යක්ෂය කලගෙන්නේ හැට කනට නාසිර දිවට සරිර් දැනන එක. ඇහැට පෙනීලා කනට ඇහිලා නාසිර දැනීලා ඊළඟට දිවට දැන නවන. කයට දැනව නොනම් ඒකට ප්‍රථ්‍යයක්ක්ෂයේ. හිතර දැනන දේට ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ නෑ බෞද්තික ලෝකයි බෞද්තිකවාදී තුළ හිතර දැනදේ ප්‍රති්‍යක්ෂය කියලා කියන නෑ ඇසකන නාසේ දිවසරීරය සිත ඇසන නාසේ දිවසරී දැනද ප්‍ර්‍යක්ෂ වෙනවා කියල තමයි හිතන්නේ. නමුත් බුදුරජයන් ොසක ධර්මය බෞතිකත්ව එක්මවා බෞතිකව දකින්න බැරි සිතෙන් දකින්න පුුවන් දේපවා ප්‍රත්‍යක්ෂයක් බවට පත් කරන තරන් අතිශයන් සූරයි ධර්මය විද්‍යාව විදිහට වර්තමානයේ තියුණ නතින සාමාන්‍ය ස්වභායක විද්‍යාවන් සිටෙන් දකින දේ ප්‍රති්‍යක්ෂ කරන තරම් අස මර්තයි නමුත් එයින් විද්‍යාව මුළමනින් අසමර්තායි කියෙලා උ්ගල කදත් කියන්නපා විද්‍යාව එහෙම ප්‍රතික්ෂේප කරන්න ලපා අපට මේ සාමාන්‍ය මනුසයාගේ ඉතා සුළු දැනම පවා ලෝකයේ මානවර්ගයාට යහපත පිස පැවැතුනා ලෝකේ අතීතය වර්තමානය අනාගතය පව සාමාන්‍ය මනුසයාගේ යයි ඉතා සුළු දැනුම පවා මනුසියාට යහපත පිස පවතිනෝ. එනිසා වහා දැනුම් සම්භාරයක් තින විද්‍යාව මුළමින් ප්‍රතික්ෂේ කළල හැල්ලු කළර ඇතැම්මයි කරනගේ අන්තේටගේපු අදහස කවදවත් ඇති කරගන්න එපා. නමුහි නමු ඒක තියෙන සීමාව අපි දැනග්ඩෝ මේ සීමාව තුළ ශක්තිය තියෙනවා අපිට මනුසෙක්කින්නවා සිමින්තිි කොට්ටයක් උසන්න්න පුුව මනුසකකින්නව කොට්ට එකක් උසන්න පුලන් ඒ දෙන්න සාපයකට පසෙන් දක්සයිනේ දෙන්නම දක්ෂයින අන්තේටග කෙන කොට් එක් ුසෙනෙන හැල්ලු ක නොනේ මෙ පෙන් ද කියලා ේ ඒ ඒ අන්තේකට හැමේ තින විපාක අන්න අයි හෙලා දකින අන්න හැල්ලු කරන දුරුවල සවභහට පත්ව වෙන එඉනිසා අන්තයකට යන්න එපා මධ්‍යස්ථව බලන්නෝ දස්තටයත් එඉදන්නම දක්ෂෝ දෙන්නම දක්ෂෝනි ඒ වගේ තමයි මමඋනත් අපි කවිකවුරුත් එහෙම බලන්නන දැන් දක්ෂියෝ විතරක් තෝරතොර අපිට දෝකරන බෑනි අපි ළඟට උදවක් ඉල්ලගෙන ාවත් දක්ෂියෝ තෝර තොරා යොබ් එකක් දෙන විභාග පාස් කළ සමහර පාටමාලාට ගන්නන්නේ දක්ෂනන් විතරයි අදක්‍ෂෝ ගන්නේ නෑ ඒක මේ තුළෙ සියලු දක්ෂයන් විතරක් තේර නොද තේරෙ න්නේ ෑනීද ක්‍රමවේදවති අසාර්ථකද සමාටයේ තෝරගන්න ක්‍රමයට අනුව කැඩිච්ච සල්ලඩෙන් වැලිත වැලි හලන්නවාගේ ක්‍රමවේද යදුරුවල නම් න විපාකය ඉදුරුවලයිඒ නිසා සාමාන්‍ය ලෝකයේ දක්ෂ දක්ෂයා තෝරණ විදියට ඇතමිට අත්තිශයේ දක්ෂයෝ ෆෙල්වෙනෝ අතිශය අදක්ෂයෝ පාස නිසාම අපි අර අන්තයකට ගහිල බලන්න හොඳ නෑ ඉතින් අපි මධ්‍යස්ථ විදිහට බුදුරජන්වාසගේ ශ්‍රාවකින් ඉදියටයි බලන්න ඕන තුොට එවිදිහට මේ බෞද්ධක වශයෙන් තයෝ තෝර බෙරගන්නඩ බැරි දේවල් වැරදි කියලම හිතන් හොඳනෑ විදි තොරගන්නඩ බැරි ද පිනකි පි පිනේ විපාකය බෞතික ඔහොයන්න බෑ නමුත් බුදුරජන් වහස පෙන්වා දෙනවා පිනේ විපාක ප්‍ර්‍යක්ෂඥානයෙන් අවබහෝ දෙ කරන පුළොන් නේද ඒ වගේම තමයි පිනේ විපාකය ශ්‍රද්ධ වනු තේරුන් ගණ්ඩ ඕන මට්ටමත් තියෙනු. පවේ විපාකත් තීමයි ප්‍ර්‍යක්ෂ වශයෙන් දැනන කොරසක්තියවා ්‍රද්හාවෙන් පිළිගත යුතු කොටසක් තියෙන ඒ දෙකම ඉපදුනු කල්හි තමයි අපේ ශ්‍රද්ධාව වේවා ප්‍රඥාවේවා ශ්‍රාවකයක් විදිර ඒශ්‍රද්ධහත් ප්‍රඥාවත් දෙකම උමනයි එතකට ඒ ප්‍ර්‍යයක්ක්ෂඥාණයත් ශ්‍රද්ධාවෙන් නඇතිකරගන්න ඇතිවෙන දැනුුවත් දෙකම මුල්ලෙලා තමයි අපේ ශ්‍රද්ධහත් ප්‍රඥාවත් දෙකම දියුණුවෙන් නිසා මම මෙයාට බලන්න ප කරන පින එවලෙම යාට ප්‍රමාද නොවීම එයාට සතුට ප්‍රබෝධය සුවය දොස්වලින් ඇත්වලා සුව පාසුවට පත්වීමට ආදහර උනාකිලා අපට ඇගිල්ලෙන් ඇල්ලා පෙන්න්න නැතුව දැනෙන්ට ඕන මට දැනෙනවා ඔගක් දැනින්ද ඔගට ෙ දැනුනාද ඒක එයටත් දැනෙන්දවා නේද කර හම පහසුවක් ආවාකිෙන එක දැනන්න වෙන්නේ මෙහෙට එන්නකොට තිබුණ අපහසුවන් අඩු වෙලා මෙහෙට එනකොට නොතිබූ ප තිබ කියලාට තේරුම් ගන්න ඕනේ ආංහෙම තේරුම් ග්ඩ ගන්න උත්සාහයට කෙන විමසලබලනවා කියයි. නිකම් හිටියුොත් අන්දයි වගේ ඔන්නේආං ඒ වගේ වැෑයමක් ගන්න. කමිරුද්නිගන් දර කොටගේ ලීකොටගේ ඔහතියනො අජීවි සජීවි කෙනාට පේනවායක නේද එතුර ඒ දැනුම තුළ ප්‍ර්‍යක්ෂ තියෙනවා ශ්‍රද්ධාවත්ය ඒ විදිර තමයි අපි අපේ ජීවිතයේ දිස බලන්ඩුවන් මුලින් කෙනකුට තමන්ගේ ජීවිතයේ දිහා බලන්න බැරි වෙඩ පුලො එහෙම එක පාට කෙනෙකට බැරි වේවි අපි බලන්නු අප ජීවිතයේ දේශ නමුත් එකට බාහිර නිමිට ආධහර වෙන උපකාරයනවා බුදුරජාණන් වහන්සේ පවා සම්බුද්ධත්වය ඇතිකර ගැනීමේ දී ඒ මඟ පටන් ගත්තේ බාහිරීෙන් දැකපු නිමිත්තක් මුල් කරගෙන නේද නිසා බාහිර ලෝකය අපට ආදහර වෙනවා අප තුළට නැඹුරු වෙන්න ඒකතම විමසලා බලනවාකය ප පව දෙකත් ආංහිෙම බලන්නවන් ජීවිතාව බොහෝ දෙයක් ඒ විදිර බලන්න ඕන් ඉති නිසා එතොට විදි ල ඒ විදිරි අපි තේරු ගත්තවොත් ඕනම දුරුවල කෙනෙකට පවා උදව් කරන්න හිත නැමෙනෝ ඇයි පිණේ සන්දිිත්්ඨික විපාක අකාලික විපාක තියෙනවාකිල් අපට ප්‍රතික්ෂ ඥානය තියෙනවනක් ශ්‍රද්ධාවෙන් ඇතිබුණ ඥානයක් අපට තියෙනවනක් පිනේ විපාකය ගැන අපට එබඳු පිළිගැනීමක් අප තුළ තියෙනවනන්. පව පවි විපාකය ගැන අපට එබඳු ප්‍රතියක්ක්ෂයෙන් සහ ශ්‍රද්ධාවෙන් පිළිගත් දැනුම අපට තියෙන වනං අපි ජීවිතයේ දියුණු කරගන්න වගේම තව කෙනකුට උදව් කරඩ අපි පසු බට වෙන්න නෑ. එමිනත්තන් එහම අපිට ශ්‍රද්ධාවත් ප්‍රති්‍යක්ෂත් මුල්ලූ දැනුම පිණ සහ පවගැෙන පිණේ විපාකසාහ පව විපා ගැන හොඳින් නැත්තං සාමාන්‍ය ලෝකයා දක්ෂා තෝරන වගේ අපි දක්ෂෝ විතර තොරනවා මේගොල අදක්සයිම ගොලල් පව්කාරර්ගමය ගොල කාලාකන්න්නුමමුට තේරුමන්නේ දුරුුවලයිකර අපි බැහැර කරනවාඒ අප විස්වාහරැමය පිනක් කරගයි පිනම්මට පහන්සුයිි විශ්වාහ නැත්තං ි තොරන මෙයා හරියන්න කියලා හිතෙනවානේද ඔබුල්ලන්ට තේරෙන්ට මං එහෙම බලන්නේ කිය මෙයා දක්ෂයාද මෙයා දක්ෂයාද කළ බලන්න යමකුට පිනට කැමති හිත තියෙනවාය කියලා අපට හිතෙනවනම් තේරනඒම අදහසක් අපට පෙන්න්නනවනම් අපි අටු දෝගන උත්සාකම ඔබලට එහෙම දවම් බලන්නේ අපිට පිනත් පිණේ විපාකත් ගැන ප්‍රත්්‍යක්ෂයෙන් වූ දැනුමත් ශ්‍රද්ධාවෙන් වූ පිළිගැනීමත් මුල්කරගෙන පුළුල් අවබහෝ දෙයක් දැනුමක් අපට තියෙන්න. අපට මේ ඒපදර මහත්තයෙක් අම් භිච්චලාද මේ ම මොන ගැහුණර ගමන ගීවෙලාද දසන්න හිටිය ඇතිකට මෝද වෙරල මතු වෙලා තිබුණටයක් වැඩිබූර ඒ මහත්ක සග මීට කල්න්නු බම්ම ැකලති දවෙරල ගොඩක් මුොද ඇතුට ගිල ති දකල තිනවා මන් කවද සුනාමේදීි කලෙක් ස්නාමේදී ෝද ඇතුළට ග කියෙල කතාත් තිබුණනේ ය ඒ දක් කෙක්ය හ. ඊට පස්සේ යක කියලවා සාවිනාස මේ සුනාමය දවසේ මම මේ හිටිය එළකිවා ඒක දැක්කක් එළකිවා හිතක මම මේ ගන කියන්න කල්පනා කරේ සුනාමිය වනේ දෙදස් හතරේ විබරවා දෙසම්බර විසි පහනේ පහ මම එදා පාන දුරේ පන්සලක ධර්ම දේශනා වැඩසරන කරට. මම බණ කියන අතරය කෙනෙක් ඇවිදි කණටලං කළකව සාමිවස මේ මුහුද ගොඩ ගලනොකළ ආරංචි ආරංචක් එනෝ කියලා. මංවාහෙමදඉම මමතින්නේ ලොකෝට හිතවේ නෑ තින්ම යකුද ලොකු කතාවක් විදර අපි කලින් හිතල නෑ. මම එම වැරසාන් කරගගේ හිති කවුත්් එක දැන හිටනතන. පස්සේ දවල් බුද්පු ජවතින වෙලා ද ආපහේල්ලොක සමහස මේ හොඳොඩ ලොකෝට වෙලා මේ ගොඩක් අනාත වෙලා. මෙත් අනාත කඳු රක් දාාන්ට කිය සූදාංගනවා වැඩසරන් අතර කර්ඩය කල එට හැම නතර කර අතර කලා මංගිති ආ ඔමේ ඒත් මො ඉක්ල පපුටිතු වෙන ඇති න බරපතල සිද්ධක් උනාායදානේද ඉතිේ සිද්ිය තඒ මහත්වය සිද්ධිගැෙන කිවවා ය තකොට මේ එදා හවසයා වැඩටන්් සූදාන්දල තියන හවසයන්ට ඉන්නකොට මේ ඔස්සිෙන් කතා කල කොලු උදේෙන් ඇඩි කියෙලා ඊරසමයා වැඩටයන් ලැස්තල පාර්ට ඇවිල්ලා බස්ක මේ ල්ල තිෙන වැට යන්න බස්ස ැවිල්ලා මෙයා බස්ෂක ත දානුවට යාලුවෙක් වලකොු දැන් යන්ඩිපා පස්ස යන්න ගගු මෙ නෑ බස් එකක දැගෙනවනි බස්සක මං අන්නඩුවෙලාත් බසක නතර කල්ලා ඉර යාලුව අතින් අල්ලගෙන කොළ නෑනෑ යන්ඩිපා කියෙලා බසිකරල නෑ යා එන්න දැ න්න ැන්න්න කෙලවස. එ ඉතින් බස්සක ටියකල ඳල ගිල් දම්ම ඉන්න නැර අන්ඩිාලක නොන යාලුවකල නෑ බස්ෙකකල යන්නමයා එන්න නෑ යන්න කෙකු දැන් ඉන්න කියල. බස්සෙක් ගිල්ලා ඉට මේකුල එතන හමඉතින් මනහරයම් කතාව ඇවෙන ඉදලා එකක එතන ජිප්ප එකක් ඇැවිල්ලා නතර කල්ල හලතුවා මේ මුූදකොඩ කල නව මේඇ ඉන්ඩාග කල ඒේකල ගන ගත් නැල්ලූ මකට සාමාන්්‍යින් පාරට මුහඳ දානකයෙගුල දකි නොලිතර ඉතින් ගන්නන් ගති නැල්ලු පස්සේ තියගුල්ල කියලා නෑනෑම් සිද්ධක් තියනවා හොඳ ගොඩ ගල්න්න ගොඩක් කරදර වෙලා තියනවා යන් කියලා ඉ ඊට පස්සේෙ කොල්ලා එතරින් ිහිල්ලා තියවා මුූදේ වගේ අරඇතුට අඩුවවෙලායනවා දැකලයිගොල්ලන්න මුත් පස්සේ ආරංච වෙලා මේ ඇ බස්ස එක හුවෙලා ඇරල් මුදට බැ මුට හුවෙලා බැස්සකගේ එක්කො මැල්ලා සිද්ධිය කියලා යකින සෑමනත පුදුවන යාලෝ පස හමල න ම හිඳතම බේරුුණේ කියල නමුත් එයාට තේරෙන්න එක පිනක් කියලා එයා කියන මොකක් කරී හේතුකින් ම බේරුුණ. බලන්න මිනිස්සු යම් සිද්ධියා කල්ප නකරනේ දැ මේ ගනිතාචයක නම් කියැනව සම්භාවිතාව අහම් බුල්ලෙස මෙ දවන් පිළි ගැ න දෙවියන්ගේ පිළි ගැනීමම් බේරුුණා මේ අදවසින් විධ හේතු පෙන්න්න ලන්න එක සිද්ධියකනේ නේද බල මිසුන්ගේ දෘෂ්ටියය රජුවෙන විදිිය දෘෂ්ටිය වක්‍රවෙන විදිිය එමනතන් අන්තයකට යන විදි අධ්‍යස්ත නොවෙන විදිිය එක සිදියයක් මුල ගන්නේේ එයා ඒ වෙන උත් මොකක් හරි දන්න න්න මම් බේරුනා කෙලෙක. යාලුවා කියල තිනවා මම හින්දතම ඔයා බේරුුණේ කියලා එදරබල එක සිද්ිය න්න දෙවිදිරරිත නොනේ සිද්ධිරම ගොර වෙච ලඟ ච්චක්ත්ති මක මංකව මහත්ව මේක පිනක විපාකයක් පිනයි පවායි දෙකන තින පිනේ විපාකයක් පිනේ විපාක හිතාගන්න බෑ පවේ විපාකත් හිතාගන්න පින්න පව කරම විපාක විශය අචින්තයි කිය දේශන නො හිතන් දෙපාක සිද් විච්චදේර තේරු ගනල මේ නම් පිනක විා. මේ නම් පාවේ පාකල සිද්ධ වෙච්ච දෙදේට තාගන්න පුළුවන් ඒ හිතන්නේ ශ්‍රද්ධාව තියෙනවන බලන ප්‍ර්‍යක්ෂයේ පවා සුදුසු විදරි හිතන්ඩ පෙළබෙන්ඩ ්‍රද්ධ දාවවෙනන එකයි ම ඇලිද ප්‍රත්්‍යක්ෂ වශයෙන් ඇතිවෙච්ච දෙයක් ශ්‍රද්ධහ වන ඇත්ත ඒගෙන මොකද හිතන්නේ ලවිච්ච මැනිකට පයින්ගහ ගෙන ශ්‍රද්ධා ති වන ප්‍ර්‍යක්ෂ මුල ්‍රද්ධහාව බලත්වන ද්හව තිබුණනම් පින්න පිණි විපාකය පව පව විපාකය මේ විදිීට අපි තුළ කර්ම විපාක ගැන යම් පිළිගැනීමක් විශ්වාසයක් ධර්මයට අනු පිළි ගැනීමක් බුදුරජන්වාසේගේ වචිනය පිළිගැනීමක් අපට ගැ විශ්වාස මාත්‍රයක්වත් තිබුණ අන්නම් යම් ප්‍ර්‍යක්ෂ සිද්ධයක් වෙනකොට අපට ශ්‍රද්ධ මමාත්‍රයේ ඉසරටම. එ නැත්තන් අපිතම වෙන අන්තේ කපිට කල යන්තේ තම ඉශර අපි දෙවියන්න කට විශ්ාදක තිබන එයා ටීතනම් දෙවියන් මට උදව් කරා මේක දෙවෙනගේ කැමැත්ත දෙවෙන ආාශචාර්යේ මේ විටර යා ඉන්න ඉන්න යයාගේ දුරෂටේ අඩ මතු ලේවන නේ එම නත්න් යම් විද්‍යාවක ඉන්න කෙන අපිදර ගනිතේ වගේ ශාස්‍රයක ඉන්නන එ ටීතෙන පුළන් මේ මේ සම්භාවිතාව ස්භාවේ මෙ සම්භාවිතනක හිතන්න පුලන්නේ ඒ ීතරකත් තින්වනේ නේද නම ජීත ේෙන් පුළන් ෝගේ ඒක විදි අදහසොු පුලන්න්නේ බලන දෘෂ්ටිය ත සිිත විවිධ මතවා දොල්ට කැරි කල යනවා ධර්මයට එන්ඩ පුළුවන් අවස්ථාවත් යේදී පවා එකට එඩ ලැබෙන්නේ දහම් දැන හමතං ප්‍රඥාව ශ්‍රද්ධාව අප ළඟ නැත්තං ්‍රද්ධාව හොඳින් තියෙන ොනන් ඉතාම සුළු ප්‍ර්‍යක්ෂය අපේ ශ්‍රද්ධාව බලවත් කරනු ප්‍ර්‍යක්ෂය කනෙක නිරන්තරින් අපට තියනෝ ප්‍ර්‍යක්ෂයට අහුද ප්‍රක්ෂ කෙනක තයරනයි ඇහැ කන නාසේ දිවසරීරයට දැනන දේව ඇහැට පේනවා කනට ඇහෙනවා නාසිර දැන වගදසුුව දිවර දැනවා කයිට න මේකතම ප්‍රති්‍යක්ෂය කල. ඉඒ ප්‍ර්‍යක්ෂය කියනද නිතර ත නිතර නිතර අපට ගෝචර වෙන ගොදුරු වෙනවා ශ්‍රද්ධාව පිළඟ තියෙන නම් ඒ හැම දෙේක්ක දීම අප ශ්‍රද්ධාව තිවුර වෙනවා බලවත්වෙනවා ති මේ මහත්ක සිද්ධියත් මංකිවේකය මේ අවට පහසුර පත්වුණා නේද අපි මොකෝ කිරිම්පෙනෙන් නැහව්වද එමකරේ නෑන යා සාමාන්‍යය කටයතු කරන්න හිටයන්නේ නමුත් ඒ හැම දෙකම පින ඉප දෙනවා කියලාපියාට කිවනේ පුුණ්්‍ය ක්‍රියා කරන්න කියලා නේද සීලවන්ත ජීවිතය ගත්ත කර කලින්ට වඩයාශීලයක පිහිටියයන්නේ වන්දනාමාන කර සංගෝ පස්ථාන කලා නේද මල්ලාසම පිසු කිරින් ආදවත් පිළිවෙත් ගොඩක් කරා භික්‍ෂුන් වහන්සේ කිර ඉතා හොඳින් පිළිපැද්ද බනෑහවා ඒවයින් ඇගේ සිතට මකුති නේ පිරිසිදුනානේ නේද සිත පිරිසිදුනා එත අපට අපට දැ පේනදයින් අපට අපේ ශ්‍රද්ධාව බලාච් කරගන්න පුළන් අපට විමසා බැලීම අපිළඟ තියෙනුනු බල දරවාගේ මහා ලොකු අර්ු දයකට ගුදුර විච්ච කෙනාට පවා ඒක මුල් කරගෙනවත් එ පින ගැන හිතෙන හිතෙන්න යි එයඒගෙන අහලා දන්න තිනිසා දැනුම දන්නා බව නෑ ධර්මයගෙන දන්නා බව තිබුණ නම් පිෙන පිනේ විපාකාදී දන්නවා නේද අපිටට දන්නා බව අඩු නම් අපිට ප්‍ර්‍යක්ෂ ඥානය ප්‍ර්‍යක්ෂ කොච්චර ලැබුණත් කොච්චර දැක්කත් පෙනුත් ඇහවත් ස්‍රද්ාව ස්මතුව වෙන්න බලවත් වෙන්න එක්තම ධර්මය දන්නා බව ශ්‍රද්ධාව ඒ නිසා ඒ ධර්මය හොඳින් දන්නා බව තියාග ඇති කරගන්න එතකට නිතර අපිට ධර්මය ධර්මය සිහිකරගන්න සිහිවෙෙන්ඩ අවස්ථා මේ සමාජයේ ලෝකයේ පරශරය තුළ හැමතනැකම තිීෙනු එත ඒ විදිර අපිට දකිනකිෙන දෙයින් පවා ශ්‍රද්ධාව තිවුර වෙනවනම් ඒ හැම වෙලාකදම සිහත් බලවත්වෙන ශ්‍රද්ධාව ඉපදීමෙන් චිත්ත ප්‍රබහෝදය බලවත් වෙනවා ඒ විද තීරුම් ගන්න තීරුම් ගනිමින් අම කියන්න හිතන් හිටේ පින ගැන ඉතාම යහපත් අදහස් ඇතුව හොඳින් පන්නි ක්‍රියා කරන්න මොන විදීන්වත් පාපී ක්‍රියා නොකර ඉන්න අ එබාට පත්වෙන්න අපි බුදුරජාන් වහසගේ ශ්‍රාවකයින් විදියට බුදුරජාන් වහන්සේගේ වචනය පිළිපදිින්ද හැම විදිහන්ම අපි උත්සාහ කරන්නන්නුව සිතෙන් කයින් වචනයෙන් තුන්දුරින්ම බුදුරජාන් වන්සගේ වචනය පිළිපඳින්ට උත්සාහ කරන්නඕ එත අපිට මේ කමාරුයි දුස්කරයි වගේ හැඟෙන්න්නේ එ හැඟීමක් තියනවන සමහටට නේද දුස්කර දෙයක් මෙ හැඟීමත් තියෙනවා. එ නිසා තමයි අපි සැහල්ලු සිතෙන් යුක්තු වාසය කරන පි පුරදුවෙෙන් ලෝනු මේ අමාරුවී කියලා විධ විදිේ දේවනශ මාරක ක ෙතුව තේම සිත සහැලු නැහැරි බරක් දැනෙනන පිීඩාවක් දැනෙනවා නමුත් බලන්න අපිට බුදුරජාන් වස දේශනා කරන කොහො අපි ශාශනය භාාවගෙන කහොු කියලා දෙන්නේ සලු පවෙන් වැලකීම සියලු පවු් නොකර සිටීම කුසල් ඉපදවීම නේද සබ්භ පා පස්සා කරන කුසලස් උපසම්පදා සචිත්ත පරියයෝ දපනම් තමන්ගේ සිත පිසුදු කරගැනීම. මේ වගේ ධර්මයන් අපට මතක තියෙන් වන සිහිවෙන්න්න ඕන ඒ ධර්මයන් අනු අපි කටයුතු කළොත් හිතට බරක් වේසක් එන්නෙ නෑ. අපි බර නැතිවිදිට කටුතුකන්න පුරදුයනු. හදරි පෞු්කේන දේ මාත්‍රයක්වත් නොකර ඉන්ඩුනෑ කියලා පුරදුනොත්තය ශාසනයට ඇවිල්ලන ශාසන ප්‍රතිපදාව න්නෝ සීලු පව් නොකර සිටීම බුදුරජාණන් වහන්සගේ අනුසාසනා ඊීළඟට කුසලස්ස උප සම්පදා කුසල් උපදෝ ගැනීම ඉලන තමන්ගේ සිත පිරිසුඳ කර ගැනීම එක තමයි බුදුරජන්වාහසගේ අනුශාසනා තන්ගේ සි අපේ තමන් තමන්ගේම සිත පිරිසුදු කර ගනීම තමයි ප්‍රධාන කට යුත්ත ඉතින් ඒ සඳහා කුසල් උපදෝ ගන්න වුන කුසල් උපදෝගණඩනම් මුලින් කරන්න තිනමකක්ද ඕ සීු පව් නොකර සිටීම පව් කෙරණ ස්වභාවේ තියෙද්දීම කුසල් උපදවල කුසල් වඩල කුසල් සම්පූර්ණ කණන්න බැ එනිසයි සලු පවු් නොකර සිටීම ගැන කියන් සිලු පව් නොකර ඉන්ඩෝන තින්සා භික්‍ෂූන් වහන්සේ අවිදියට අපිඒ අවවාදය යනුශාසනාව මුළුමනින්ම ඉටු කරන්න පුරුදුුවෙන්න්නුම්. මෙතුර සිතින් කයින් වචනයෙන් තුන්දොරෙන්ම කිසියම්ම පවක් නොකෙරෙන ස්වභාවය ඇති කරගඩ ෑයන් කරනවා. ඒ සඳහාේ කැමැත්තෙන් වාස කරන්නඕ එත මූලික වසයෙන් අපි ශිල් සමාදගෙන් ඒකට නැ උපාසකයනං ප්‍රාණ ගාතෙන් වැලකීම ස්ොරකමෙන් වැලකීම වැදි කාමයෙන් වැලකීම බොරුවෙන් වැලකීම මදරව භවිතන් වැලකීම උපාසකු පාසකවන සිින් කරනවා ඒ තමයි සීලු පවන් වැලකීමට උත්සාහ කිරීම. එක උත්සාහයක් ඒ උත්සාහය තුළ ඉඳලා එක සාර්ථක භාවයට පත්තිනවා දැකීමෙන් ඒ උපාසක පාසිකවනු තවත් ඉදිරිට අන්න හිතිනවා. මතර වන්නේ උපාසක භාවය ඉක්මුවලා පැවිදි වෙනෝ මුලින් සාමනයට පැවිදදන ලබන නේදේ එතොර ශිල්පද දහයක් සමාදන් වෙනවා එයි නුට් කරන්නමකක්ද පවන්වලින් උත්සාහරනවා ල් පද සමාදගන පවින් වලකින් සාගන එවිදිී තේරමකින් කඩ කරන්න පවින් වලකිනකොට පව වැලීම පව් නොකර සිටෙන් අපට ලැබෙන යහපතමකද ප පව් නොකර සිටීමෙන් අපට ලැබිෙන ආනිශන්සයමකද සන්දිීට්ටික ලබෙන නිසන්සේ මෙලවදී කල්පමාවකින් තොරව අකාලිකව ලැබෙන අනිශංසේමකක්ද නූපන් අකුසල් නූපදවන්ටත් න උපන් අකුසල් ප්‍රහණයටත් එක උදව් වෙනුවනේ නේද එක නේද ඉතාම ආසන්න ප්‍රතිපාක ඊට පස්සේතම යරරි පිස භාවයෙම නැතිවවෙලයන් අක්කුසල් ඉපදනොත් ගින්දර පත්තුනොත් දැවිල්ල තියෙනවා පවෙන් වැලකුණ ගමන් නූපන් අක්කුසල් නූපදවා උපන්න අක්කුසල් ප්‍රහණයට පටන් ගන්න එක කල්පමකින් තොරෝ සිද්ධ නොනේ නේද එතවට එයාට තේරෙනවා මම යම් වෙලාග යාට තේරෙනවා දැන් උපන්නක්කුස උපදවීමත් උපන්නක්ුසල් ප්‍රහණයක් වෙනකොට එයින්න එයායට සුවේ දැනනෝ පහසුව දැනු ඒ පහසුව තුළ ඉන්නකොට ට තේරෙනවා මට පහසු ඉදැන් කියලා ඒකයිමර තින් පහසු ඉනේ දෙ කියලා. ඒක තමයි ප්‍රතියක්ෂයේ ඒ දැනින්දවුන් ඒ උගල දැනදවුන් උගලටක දැනින්දවු පැවිදදි ඉතාම සූපහසුයි කියලා දැනෙන් දෝන එවිදිට දැනෙනකොට එයට තේරෙනවා මං අතින් දැන් දුෂ්චරිතය කෙරෙනෙ නෑ පවු කෙරෙන්නේ නෑ හොඳදේ කරන කෙනෙක් මං කියලා තමා තුළම තමා ගැන්න විමසා බැලිම තියෙනු එතට තමා ගැනම තමා තුළ ප්‍රසංසාාව ඇති වෙනවා නරකදේ නොකරන හොඳ දේ කරන කෙනෙක්. අන්න ඇතවට විපිලසර භාව නැතිවෙලාන විපිලසර භාවේ නැතිවෙනවා විපිරිසර භාවේ නැතිවෙද්දී සිත පහසුයි ද සිත පහසු ඇතිවෙනවා ඒ පහසුව සමඟ ආර්ශත්්‍යය අවබෝධය පිණිස ආර්ශක්ති ගෙන විමසාහ බැලීම හොඳින් කරන්න පුළුව මේ තමා දුක මේ තමා දුකේ හටගැනම් මේ තමා දුකේ නැතිවීම මේ තමා දුක නැතින මාර්ගය මේ අධවස්සයෙන් ආරි සත්‍යය හතර ගැන විමසා බලන්න හොඳර පුළුවන්කම ලැබෙනවා ඇ හිතේ පහසුවතිී නොන හිතේ තැවෙන ගතිී නැතිවෙලා නොනේ හිතේ තැවෙන ගති නැතිලනෙ පවන් වැලකීම නිසා පව් නොකර සිටියම නිසා පවු් නොකර සිටීීම නිසා තමාට තමා තුළම ප්‍රසංසා වැඇතිෙනු ඒක ආඩම්බර නෙමී ප්‍රබෝදයට අයිති දෙකක් ඒක නිරාමිෂ ප්‍රීතිීයට අයිතිය එකක් තනිවිින් සතුටෙන් ඉන්න පු ලංගතයක් අඩම්බරයකනක තනිින් සතුරෙන්න්න බෑ තව කෙනෙක් ක්‍රියා ගන්නවා අඩම්බරය කෙනක තනිින් විඳින්න බරික් නිරාමිෂ සතුර තනිින් විඳන එකක් පොද විනින්න බෑ නිසා ලෝකට එකතු වෙන්න නිරාමිෂ ප්‍රීතිර පත්තුලු කෙන ලෝකට එකතු වෙන්න ඇන්න ගො ඒක තනිින් විදිින්න ොක එකතුේ ආමියකතුනවා ආඩම්බරයේ ආමිශත්තික එකතු ලඟ පව් නොකර සිටියීම නිසා ඇතිවෙන ප්‍රබහෝදය සත්තුට ආමිසික් තුරයි ඒ තනිව විඳන එකක් ඒ ස්වයි එතර සිතේ සංසිීනම ඇතියෙනවා එවිදිර සිතේ සංසිීමෙන් වාසයකනකොට ආරිශත්ති ගැන ඉගනගන් ආර්ශත්‍යත රුන්ගන් ර්ශත්්‍යය ජීවිතර ගල්ලපා බැලීම කරන්න පුළුවන් ආර්ශත්‍යය ජීවිතර ගලපා බැලීමේ දී ඔවුට තේරෙනවා මේ තමයි දුක්ක මේ තමා දුකේ හට ගනීම මේ තමා දුකේ නැතිබීම මේ තමා දුක නැතිව මාර්ගය කියලා ආර්ශත්‍යය හතර පේනෝ එවිදිට ආර්ශත්්‍යය ගැන දකින ස්වභභාවය බලවත් වෙද්දී ර්ශත්‍ය ගැන අවබෝධ ඥානය පිහිටනෝ සම්මාධිච්චයකයන් එක තමයි. එතට සුල්ුවෙන් හෝ යම් දුක්ෂ අහිත ස්භාවන් හට ගනිද්දී මේ තමා දුක කියලා පේ නවා එතකොට ඔුතුල මේ තමා දුක කියලා සිහිකිරීම සිද්ධ වෙනු. බලන් අපිට දුක්සවභාවට අයිති දුකට අයිති ධර්මයන් අපතුළ කොච්චර හට ගන්නවා දසපුරාණ එත අපි ශ්‍රද්ධාවෙන් පිළිගත්ත ආරිශත්්‍යය අප තුළ සිද්ධවෙෙද්දී ඒ ප්‍රත්‍යක්ෂය මවට පත්වෙනවා එතරඔහුට තේර ෙනවාක තමා බණට ඇහුයි මේ මමතුළ ඇතිමේ දුක්ස්වභාව තමයි බුදුරජාන්මාන්සයේ මේ දුක්කාරි සත්්‍යය කළ කියලදුන්නේ මේක තමයි ධර්ම දේශනාවතුල ඇහුව මේකයි කළ සහිවෙනෝ ඒක තම ප්‍රති්‍යක්ෂඥානය ඇතිවන විීද. දැක්කද බෞ්තික නොවන ද ප්‍රති්‍යයක්ෂය බවට පත්වෙන ට. බෞතික නොවන දේ පවා ප්‍රති්‍යක්ෂයේ බවට පත්වෙනු. දැන් අපේ හිතේ දුකක් තියනට එක යන්තරකින් බලන්න බෑන දුකතියන හිනාාවනිම සුනැ්ද ලෝකයි. දුකතියාන සාධ පාත්තනනි සුනැද ලෝක එතරවිට එලියට පේන්නේ සතුට අභ්‍යන්තරයේ දුක තියෙනු ඒ තමාතුළ තියෙන දුක තමාතුළ ප්‍රත්‍යක්ෂ බවට පත්වෙනවා එගැන විමසා බලන්ඩ තමන් සීකල්පනාව එම සිටේ සංසුන් භාවය තියෙනවා ඒ සිතේ සංසුන් භාව ඇතිකර දෙන්නේ සීලු පවන් වැලකීම නිසා තමයි සබාපස් අකරනං සීලු ප නොකර සිටීම කියන ධර්මය බුදුරජන් වසේ මුලින් පණවන්නේ. පව් කරකර කුසල් උපදවන්න බෑ. එතර පවින් වැලකුණම අකුසල් තුනීවීමෙන් සිත පහසුර පත්වීමෙන් සිත ඇතිවෙන ප්‍රබොහෝදය නිසා තමා තුළ තමා ගැන ඇතිවෙන සංසාාව ආදයේ නිසා ආමිස නිරාමිස සතුට නිසා ආරි සත්තිගෙන විමසා බැලීම හොඳින් කරන පුළන්කමක් කෙනවා ඒවිද ආරි සත්තිගෙන විමසා බලද්ධී අරි සත්ය දකින කෙනා බවට පත්වෙනවා ඒ වෙලාවි දු කටගනිද්දී මේ තමා දුක කියලා තේරෙනවා සිහි කිරීම තියෙන ඉති ඒගේ අපි දවස පුරාම දුකටහිති ධර්මය අපතුළ හටගන්න ගොඩා කටගන්න එ හටගන්නවාන ඒ හටගන්න දුක්ෂෝභාවෙන් අපිට තේරෙන් දෝන තේරෙන් නැත්තං තේරෙන් නැත්තේ දුක් නැති නිසා නෙමී දුක තියෙනවා ඒක දකි නෑ දකිින් නැත්තයි සිතේ සංසිින්ඳීම නැති නිසා සිතේ සංසිිනීමක් නැත්තේ නිරාමිසව වූ සතුට නෑ. ආමිස මේ සතුට විතරයි තියෙන සතුට තියෙන අයි සතුට ආමිෂත්තක මුහුව වෙලා ඒ ආමිෂත් එක මුහ වෙලා තිය සතුට කිිලිටි සහිතයි අපි සුඳු වතුර වගේ ආමිෂත් එක තියෙන සතුටට වඩා සිතේ සංසීනට උදවෙනි නිරාමිස වූ සතුට නිරාමිස වූ සතුට ඇතිවින තමන් පවෙන් වැලකුණානේද වැ පවෙන් වැලකුණු ජීවිතයක්මට තියෙනවා තමාතුළම විමසා බැලීම පිළිගැනීමසිහි තමට තියෙන්නු ඒක ඔගල තියෙන්න ඕනගල තෙරම් ගණඩු නොගලන පවෙන් වැලකීම කියන ධර්මයට අප අය එක රුත්සාහ කරනයි ඒ උත්සාහ ගැන තමාතර තමන් ප්‍රශංසා කිරීමත් තියෙන්න ඒ මනසිකාර ඒ නො සහිකිරීම උපදෝගඩුවු. අපි බුදුරජාන් වහන්සගේ වචනී පරිදි ජීවිතය හැඩගහ ගන්න අය අපට ඒ වාසනාව තියෙනවා මේ මෙ පමණ කලක් අපි ඒ උතුම් සීලෙහි පීටලා සිල්වත් ජීවිතය ගත කරවා එයින් පවු් නොකර සිටීම අපට සිද්ධ වෙනවා කියලා හැකි පමණින් ඒ සඳහා ගන්න උත්සායේ ගැන සිහි කිරීමක් තමන්ට තියෙන්නු ඒකට තමයි අපි මේ විවේකී පරිසිටිකඉ කියලා ඒකව තනියෙන් ඉට කුට හදා ගෙන විදිර අපි ඉන්න ඒ සිහි කිරීම සඳහා ඒට කාලේ ගන්නවන් ඒ මුසාහැක් ඔගල ගන්නවානේ නේද ඒගන පවින් වැලකීමට අපි උසාහක් ගන්නවා එක අපි සහි කරන්න ඒක අපේ සීල සම්පත්තිය එක කනෙකා ගත්තොත් ද මම නම් මගේ අත්ත සම්පත්ති මගේ සපතක් උගලන්ට ඔගලඟ සම්පත්ය සීල සම්පත්තිය ුදුරජානස දේශනා කන තමන්ගේ සම්පත්තියන් නිතර නිතරෙන විටින් විට සහික කරන්න ඕෝනක දී නිසා ඒ දවස ගෙවද්දි ඒවගේ ධර්මයට අනුව කල්පනා කිරීම තමා තුළවූ ධර්මතාගැෙන සතුටවීම තමාර්තියෙන්නෝ එතුරේ තමාගේ සීලේගැන හිම කල්පනා කන සීල සම්පත්තිකෙන් සීකරදදි දනම වදරටත් යන මේ පවිින් වැලකී ම මේ කළ තිෙන්න්නුන්න නැත්තන් මම සිල්ුවත් කියලා ආඩම්බර වෙලා වඩන්න. ආඩම්ර හමක එන්නේ ආඩම්බොරේ මොන සැපත්ද ආමිස මේ සැපක් පැත්තරය එක යන්නේ. එතවට හුදකලා වෙන්න පිරිසාතරට යන් හිතන අයි ඒක කියන්න එක පෙන්නන්න ආමිස සපය සපතුල සිත ඉල් පිලන සිත තැම්පත් වෙන්න නෑ එතර ලෝකරට යන් හිතනවා පී හිටඉ සිීතනවා ආරන්නේක ඉන්ඩිහිතෙන්නේවිේ ඉිෙන දිගින්දිකට විකයට ඉදිිහි තෙෙනනෑ එලි පහනයට අන්ඩ හිතෙනවා ඒක සමට වංචිනික ධර්මත්ක් එෙන්නේ එක ඉරෙන්නේ ගොඩක්යට. සිල්ලත් භාවේ ප්‍රකට කරන්න හිතෙනවා ඒ යාමිසමේ සතුට සමඟ මුහෝනාම කිිලිටි වනාම නමුත් අපට ධර්මය හොඳින් කල්පනා කළොත් එමනතං අපි සීලය සමාධංවීමෙන් මං පවෙන් වැලකුණා බුදුරජන්වාස ගනුසාසනවා මේ පිළිපදින්නේ ධර්මයට අනු කල්පනා කොළඒ පවෙන් වැලකීම නිසා නූපක්සල් නූපදම ඇති වුණා මේ විදිර ධර්මයට අනු කල්පනා කළොත් ආමිසින් තොර සතුට ඇතිවෙනු ඉනිරාමිස සතුරක් ඇතිනවා එතර බාහිර ලෝක ඇතක එකතුවෙන්ට හිතක් ඇතිවෙන්න මොක දේශ සතුරට තමාතුල තියෙන පෙන්න්න ෑලිට පෙන්න්නට බෑ උසාහකරට උසාහගරන්නත් හිතෙන්නේ ධර්මයකයන්නේ උපායෙන් අපි අපම් බේරණයක් මෙසක අපිට මකත් කරන්නද ධර්මයෙන් ඇතන ගමන් අපි එලීට ඇති ඉශලෑනවා එනිසා ඔගල මෙතෙක් කලක් සෑන කලක් ඉහල සීලෙහි පිටා ඒ සිල්ලා රක්සක නවිදියට තමන්ගේ සීල සම්පත්තිය නිසි විදිර ධර්මයට අනුව ධර්මයයක් සමඟ එකතුව සීල සම්පත්ති ගෙන මෙනෙහි කිරීමක් තියෙන්නෝ එවිදිරෙස් තම තමන්ගේ සීල සම්පත්තිය මෙනහ කරද්දී මේ තමයි පවෙන් වැලකීම පවු් නොකර සිටීම මම බුදුරජන්සගේ අනුශවාසනාව පිළිපදින්න කෙනෙක් විදිහට මට මේක ලාභයක් මට වාසනාවක් තවදුරටත් යම්තාක් පව් ඇද්ද ලෝකයේ කිසිම පවක් නොකරන කෙනෙක් බවට පත්වෙන්න්න ඕන සුළුවෙන්වත් පවක් නොකෙරන විදිට සිටින්වත් පවක් නොකෙන විදිට සලුම පවුමම නොකරන්ඩෝනෑ කියලා කල්පනා කරන්න පුරුදුුවන්න එව තමයි ලස්සන ප්‍රාර්ථනා එව තමයි පැවිදි ජීවිතය අලංකාර කරන සූ පහසු ඇති කරන ප්‍රබොහෝදමත් ජීවිතය ඇති කරන නිදහස් ජීවිතය ඇති කරන නිරාමිස සුව ඇති කරන ඒවගේ කල්පනාවන් තුළ හොඳින් පිහිටියුත් අපට සියවපස්සය නිසා ඇතිවෙනය පීඩා අපි පෙලන්නේ නැති පෙලන්න නෑ අප සවපසය නිසා ඇති සුවෙන් අපි උමතු කරන්නත් නෑ සවපාසයේ නිසාට ඇති දුරුවලකම පෙල න්නෙත් නෑ අප තුළ හොඳින් ධර්මානු කොල නිරාමිස සුව ඇති කරන න සිකාරයක් හොඳින් තියෙන වනම් ඒ විතීයට තේරුන් අරන් සීලු පව් නොකරන නොකර ඉන්ට ඕන කියන බලසම්පන් අධිෂ්ඨානය නිතර පවත්තන්න ඒ කැමැත්තත් එක්ක අපට ඒ කැමැත ඇතිකර ගැනීම පිණිස ප්‍රමාණත් සීලයක් අප්‍රතියනු උපසම්පදා සීලි කැනෙ බුදු කෙනෙක් පණවන ආරය සීලස් කන්දයට අයිති නිවන පිණිසබන ප්‍රමාණවත් සීලයක් එබඳු සීලයක පිහිටි බික්‍ෂුවක්කුත් කියරන මට පිනනෑ මට තේරෙනෑ මට අවබෝධ කරන්න බෑ මෙ කල බෑ මෙආදී වසෙන්දය කිය න නම් ඒක බුදුරජාණන් වහන්සයට අතිශය අයහපත් විදියට අබහෝත විදිර කරන චෝදනවා. ඔවුන්ට කිසි කල ක සුගතියක් ලැබේ කළ හිතන් නමාර රම් අභුත චෝදනා බුදුරජන්වාශසිට කරන කෙනෙකුට සුගතියක් හිමය කියල හිතන්න බෑ. එම වඩ බෑ. ඉනිසාා ධර්මය තුළ ඉන්න අවිදියට තේරුම්ගන්න අපි පවන්න බුදු කෙනෙක් විසින් පෙන්න්න දෙන ඉතාම උසස් ආයෝ සීලස් කන්දයට අයිති ආයු සීලයේ අපි පිහිලතින. සිදවෙන්නමකක්ද කදී සිද්ධවෙන්නේ අප තැනක් ලබිනක ද පිළිගැනීමක් ලබනක ද පූජනයත්වයක් ලැබි එකකද හෙම දෙයන්ද අපට ගරු සරුභාවයක් ලබිනකද එහෙමනේ සමරීතනන සමහරිට එහම අද ලෝක තිය නොනැත්ති නෑ උප සම්පදාව නෝක හම සමහරිට මේ එකලොකුත් අනතුරක් පිළිගැනීමක් බොහොමුණට පාතරවීමක් විදියට කල්පනා කිරීමක් කියන්න පුුව නත් අපි ඒගැෙන හරි ඒම කල්පනාට පැටෙන්ට නොදී අපි කොහොමද කල්පනා කළ යුත්තේ කොහද අප කල්පනා කරන්න ඕන මේ සියලු පවන් වලකින්ට තියෙන අනු ග්‍රහය මකද ශාසනය මුල් මුල්ම ධර්මයමකද සියලු පවින් වැලකී සිටීම ඒකට අත්ත ලක් සීලය එ සලුපයි සලු පව නොකරඉන්ට කමතිගෙනා සීලේට කොච්චර ගරු කරනවාද නේද එත සීලුම පව වලකින්ද සීලු පව් නොකරන්ඩ අපට මේ සීලේ අනුග්‍රහ සීලී ඉසා වෙනදිට අනුග්‍රහයක්න අපටම ශීලී වෙනදිට අනුග්‍රහැක් නෑ වෙන දෙයක් මේකින් අපි ගණඩ ගියොත් අප නෑය වෙනවා අපි වැන්දනාවක් පිළි ගැනීමක් දානමානයක් පොරතු ිසිල්වත් අ එමතු පිළි ගනීමක් රු බොහමක් බලාපොරතු මකදන්නේ ඒක අයිති නෑටනයින ඒ න අය ගෙවන්න මේ මේ මනුසු ලෝකයේ හෝ දෙව ලෝකෙ බෑ එන අයිති බර වැඩී නයවද ඉනිසා අපිට අයිති අපිට අයිති නැතිදේ බලාපොරත්තයෙන් හොඳ නෑ සීලයෙන් කෙරෙන්න්නේ මොකක්ද සියලු පවු් නොකර ඉඳීම සබ පා පස්සක් කරන ධර්මය පිණිස මුළුමනින් අනුග්‍රහ කරන්නේ ඒ සඳහා අනුග්‍රහ කරන්නේ ශීලේ ඇත අපි ඒ විදිර කල්පනාගලත් අපට සතුට ඇතින අපට ලේස එක කිරෙනවා අනි ධර්මය පාෙන් අපායෙන් වේරණ ගැන එකයි සීලය සමාදංග ලැක තේරුමකින් කරගෙන යනකොට සීල් පව් නොකර සිටීමම් සිද් වවා දවසෙන් දවස මොතෙන් හොත ඒගැි හොඳින් මෙිෙහි කිරීමතිය දන්න දඟි පවු් කරන ට පත්වවා ඇත සීල ගෞරව ශස්ලු ගෞරයෙන් යුක්ෙන ඉතාගෞරෙන් සීලේ අරක්ෂ කන යද්දි පවන් වලකින කෙනා බවට පත් කලක දිහුදන්න නොම පව්නො කරන කෙනෙක් බවට පත්වනාා මාතින් දැන් පව්කිරන්නේගොඩා හෝ පවක් ලකකිතන ම නොකර ඉඩු නෑ කියලයා බලසම්පන්න ව අදහස් ඇතිකරගන්නවා ඒ පෞද් ගෙල්ික දේව. ඒ අදහස් වල පවා අපට සුවේ ඇති කරනවා. එවිදි නිරාමිස ව සුවයට පත්වෙන කෙන ස්වන් වාසයකරනවා. එතකොට ස්විං වාස කෙනගෙනාට ආරිසත්ති ගැන විියමසා බැලීම පහසුයි අමාරුණෑ. ඒ විදි රාරිශතතිගෙන යුමසා බලද්දිී ඒ වෙලාවිදිී ඇතිවෙන දුක් වභාවයන් තේරෙනවා මේ තමාත්දුක්ක. විස්තර වසින් තේරෙනවා මේ තමයි. ට දුක මේ තම ලෙඩවීම දුක මේේ තමයි ප්‍රියන්ගෙන් වෙන් දුක මේ තම අප්‍රියන් හා එකතුීම දුක මේ ආද වශයෙන් දුක විසර කරන වන්නේ නේද මේ තමා කායෙක දුක් මේ තම මාර්සික දුක් මේ තමා සුසුම් හෙලීම් මේ විදර තියනොනේ නේ දුක්ක දෝමනස් වු පායාශ මේ වි විසර කරන දුක ගැන එතුට අපට මෙ එකිනෙක තේරෙන්න්නේ ඇත්තියි සිතේ සංසිනීම මදිි නිසා ංසිම් මදියයි අපි සතුටෙන් හිටියට ඒ සතුට මුහ වෙලා තියෙනවා ආමිශෂ සතුටත් එක්ක ආමිෂ සතුට කියන්න නිතර කිලිටක් ඇවිස්සීමක් ඉල්පීමක් එම නැත්තන් නොසංසිඳීමක් එලියට කෑගහල කියන්න හිතන ගතියක් එතකොට ඒ සංසිඳීම නැති සිතට පොළුපාරක් ගැහුවත් තේරෙන මේ දුක කියලා කුඩා දුක් සභාවය කව ද තේරෙන් කුඩාට හටකගන දුකත් තේරෙන්න්නේ න හදුක තේරණත් නෑ කල්පනාාව නැති කොට කල්පනාව තියෙන කෙනාට කුඩා කුඩාවටත් හටගන්න ඔදුක් කලායක දුක් මානසිකු දුක් සෝක සුසුම් හෙලි මෙයාදී දේවල් කුඩාවට හටගන්න දේවන්නේ යගෙන්ෙන් ප්‍රහණන එකතින් වගේ දේවල් නිරන්තරින් සිදිය නො ම ජීතය තුළ සංසිදු සිීතතික තිෙනගෙනාට මෙහැම එකක්ම දුකට අයිති ධර්මයන් කියලත් තේරෙන එගෙන සිහිකිරීම ඇති වෙනවා. එතර ආර්ශත්තික නවබහෝද විදිට පිරෙනවා ටික ටික අරිශත්තිය න අවබෝධය ගැන සම්මාධීට්ටියය සම්මාධිට්ටිගන්නේක් සියලු කුසල්ලට මුල්වන ප්‍රධාන පලමු කුසලේ. සම්මාධිට්ය යුක්ත කෙනට සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්මාන්ත සම්මාජීව සම්මාවායම සම්මාසති සම්මා සමාධි කියන අංග ඇති වෙනවා සම්මාධිට්්‍යය සමඟ. සම්මාධිට්්‍යය තනි හුද කලා තනියෙන් තියෙන එකක් නෙවේ සම්මාධීටත්‍ය ඇතිල බහෝ කළක් ගිල සම්මා සංප ඇතු නවී ඒයි එ එකට හට ගන්න. කාලිකයි ඒ ධර්මයන් සම්මාධිට්්‍ය ඇතු ඇතිව සමගම සම්මා සංකප්ප සම්මාවාචා මේය සියල් එකට හටගන්න. සම් ඇතිවෙලා ගොඩා කල් ඉන්දෝනෑ සම්මා සංකප ඇතිවෙන්. එක්කොම එකට හටගන්න දේවා. එකොම එකට හටගන්නවා තේරුම් ගැනීමම් පිහිසයි භාගතු න සවවෙන් කරල පෙන්න්නන්නේ. එතකොට සම්මාධිත්්‍යය යොක්ත කෙන තුළ සම්මා සංකප සම්මාවාචා සම්මාකම්මාන්ත. සම්ජීව සම්මාවායම සම්මා සති සම්මා සමාධී මේ අංග තියෙනවා යම් කලකදී ඔහුට තේරෙනවා මාතුළ දැන් සම්මාධිට්ටිය තියෙනවා සම්මා සංකප්පු තියෙනවා මෙ විදිට තේරෙන කලක් කෙනවා. ඒ තේරෙන්නේ ඇර සංසිදුන සිත තියනවාන සංසිදුන සිත තියන්නේ ආමිෂයන් තොරස්ුවයේ තියෙනවනු. ආමිෂය තොරස්වයේ තියෙන්නේ මාතුල දු්චත් වචී දුෂ්චර්තය මනු දුෂ්චරතය බැහැරවෙලා තියෙන්නේ සුචරිතය පිහිටලා තියෙනවා කියලා තේරයෙනවනම් එම තේරෙන්නේ තමාගේ සීල සම්පත්තිගෙන විමසා බල නොනක් සීල සම්පතිගෙන විමසා බලදී දුස්්චරිතය බැහරවෙනක් තේරෙන්නේ මේ සීලේගැනෙ සීලු පවින් වලකින්ට අත්තලක් සීලේ තුළ වෙන්න සීලු පවන් වැලකීම මේ විිදිරි තේරෙනවන. එහෙම තේරෙන්න්න ද් වචන පිළිගැනීම ශ්‍රද්ධාව වූමනා කරනවා එවිදිීට බලනකට බලන්න ආර්ෂ්ටංගික මාර්ගය අංග තමන් තුළ තියෙනකට එක දකින වනම් තවදුට ප්‍රබෝධි වැඩි ඕොන තවත් වැඩනවා ඒ තමයි කුසල් එතට පවන් වලකින කෙනා කුසල් උපදව ගත්ත කෙනා බවට පත්වයෙන සබ පාපස්ස කරන කුසලස් උප සම්පදා කුසල් උපදෝගෙන සම්මාධිට්ටි සම්මා සංකප සම්මාවාචා මේ විදිට උපදෝගෙන ඒ අංගාට උපදෝගත්ත කෙනා තුළ සමාධී ඇතිවෙනවා සමාධී කියල කියන්නේ සමාදී කැනම ගත්ද කුසල් අරමුණක සිතේකග වීම නේද එත කුසල් අරුණක් සිතේකග වෙන කියලගන්නේ අලෝබ අදස අමෝහෝ කියන්න අරමුණක ඒවා පිරිසුන්දු දේනෙවේ පිරිසුද්දී එතර සිත පිරිසුණු කිරීම පටන් අරගෙන. තර බලන සබභ පා පස්ස කරන කොසලස් උපසම්පදා සචිත්ත පරිියෝ දපනාව තමාගේ සිත පිරිසුන්දු කරගන්න කෙනා බාට පත්වෙලා තිය නිසා ඒ විටට කටතු කන්න උත්සාහ කරන්නේ මේ වස්සාන කාලය තමාගේ ීල සම්පත්ති චිත්ත සම්පත්ති පුුණ්්‍ය සම්පත්ති ආදීඒ තමාට යහපත පිසපවතින එවතුම් සම්පත්තිීන් විතර සිහිකරනණය බාට පත්තිෙන්. අන්න අයගේ සීල සම්පති චිත්ත සම්පත්ති ආදී දේ ගෙන ුණ්්‍ය සම්පත්ති ගෙනත්සිෙහිකිරීම තියෙන්න. එතර තමන් ගැන තමන් සමග එකට වාසය කරණය ගැන ඉතා යහපත්ති කල්ප යුක්ත අයි බාට පත්වෙනවා එවිදියට එකනෙකාගේ සම්පත්වන් වෙනෙහි කරනවා නම්විදිරි කටුතුක නතුට අපට මේ කාලේ ඉතා හපත් කාලයක් බට පත්වී